सिद्ध उन्नाट पास अंतिम मुखोवे इन कोट सट सिद्धवेन अर दिमल तंगे वहलुन हेटीट मेराटे जीवात्न दिमल तंग मुस्लिम तंगे वहलुन हेटीट जीवात्न सिद्धवेन मेराटे इतोट दंग कल्पना कर बलन पोडा तंग इन तत्व शुभदायक अद यापने पैते रणवीरुआन महासटन के दिन अफे कोल्लो के महासटना पास सांबुद्ध शासन इवराई मे ओक्कोम नैति पोरट अफे अविल्ला तियेनवा අපි හිතන්නේවත් නෑ නේද එහෙම එකක් එහෙම තත්වයක අපි ඉන්නවා කියලා. එහෙනම් හිතන්න පොඩ්ඩක් ඔය අපේ රණවිරුවන්ට පින්වත් අපි මෙහි යුද්ධ කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් කිසියම් සහයෝගයක්වත් දෙන්න අඩු ගන්න හැමදාම ඇවිල්ලා බෝධි පූජාවක්වත් යන්න පන්සලට ඇවිල්ලා. පුළුවන් හැම වෙලාවෙම. අපිට වෙලා නෑ කිය කේන්දර හරියන්නේ නෑ. වෙලාව කොහොමඩක් එන්නේ නෑ. ටිකක් වැරදිලා ගියොත් එහෙම. මොකද කියන්නේ? अवे बोधि पूजा वेने का हरियत कलो एक पुदुम शक्ति गुडनगा कुहमद गुडनगा मम पास शक्ति अक्ति ए शक्ति विद्यात्मक गुडनगिन मम क्या कुहमद गुडनगा एक उबड़ाई खाट शांति पिंस पावती एक अनी पौलक दरुओ हतर दिन पास दिन हाय दिन हितिया सिंगलियांगे वर्धन वेगे पहल बहला किया वर्धन वेगे पुदुम विद्येट पहल पहल अडुम वशेन सिंहले हतलिस्पहा मतक त्यागन වර්ධනීය අඩු වෙන්න හැමතිස්සෙම අඩු වෙනකොට සෙන් තමයි ඊළඟ කොටසක් ඇති වෙන්නේ. එතකොට වේගය පහළට බහිනවා ඊටාම වැඩි. ඊටාම ඉක්මනින් පහළට බහිනවා වේගය. එතකොට අන්තිමට 140ක් 45ක් වෙච්ච රටේ සිංහලයෝ ඊට පස්සේ මේ රටේ වැඩිපුර ඉන්නේ මොන ජන කොටස්ද? දෙමළැත්තොයි मुस्लिम मैत्री दिगोल कथा करे दिमल भाषा मेरा मन राज्य दिमल राज्य मुगदरा पाटीदान मे एस इद्री वेन दिमल राज्य दाट ओ एत्तो एंगे वहलुन बवत अमत करंट पाई दाट पिना තව අපේ ජීවිත දසදහස් ගණන් පූජා කළා තරුණ ජීවිත අර උතුරු නැගෙනහිර අල්ලගන්නේ අපි බේරගන්නේ ඒක ඇත්තට නොදී බේරගත්තත් වැඩක් තියනවද මේ පැත්තෙන් දුරාචාරයේ ආයුධය අපිම අරගෙන ඒ ආයුධයෙන් අපි අපිවම විනාශ කරද්දි ජනගහනය වඳ කරමින් එනකොටා ගනිමින් අර කාලා තියාගත්තයි කියලා වැඩක් තියනවද නෑ මොකද කොහොමත් අනාගතයේදී අපි ඔය තත්ත්වයට පත් වෙලා. ඉතින් ඒ වුණාට එහෙම අනාගතයේදී පත් වෙනවා නම් ඒක අපි නැති කරගන්න අපි උත්සාහ ගන්න ඕනේ. හොඳයි මම ඇහුවොත් ඇයි අපේ අද සමාජය මේ ජනගහනය වඳ කරන්නේ?
මොකද්ද කාරණේ ඇයි එක්කෙනෙකුට දෙන්නෙකුට තුන්දෙනෙකුට සීමා කරන්නේ මොකද හේතුව ආර්ථිකය ආර්ථිකයේ ප්‍රශ්නයක් කොහොමද ඇති වුනේ ආර්ථිකයේ ප්‍රශ්නේ කොහොමද ඇති වුනේ මේ සිංහලයන්ට කිසිම ආර්ථික ප්‍රශ්නයක් නැහැ කුරිමුද වැත්ත කියනවා ඇත්තට ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කියලා මොන කාරණයක් හින්දාද හොඳයි බලන්න 1900 මේ 2099 දෙසැම්බර් වෙනකොට ඒ අවුරුද්දේ ආණ්ඩුව සිගරට් වලිනුයි මත්පැන් වලිනුයි ආදායම ලැබලා තිනවා රුපියල් මිලියන 1700ක් මිලියන 1700ක් එතකොට මේ අවුරුද්ද දෙසැම්බර් වෙනකොට බලාපොරොත්තු වෙනවා මිලියන 2000ක් රුපියල් දැන් ගිය අවුරුද්ද 1700ක් ලැබුණා ඔය සල්ලි ඔක්කොම දුන්නේ කවුද ආණ්ඩුවට දෙමළ ඇත්තද මුස්ලිම් ඇත්තද ඔය දුන්නේ සිංහලයෝ එතකොට ඒගොල්ලම කියනවා මෙන්න මේකත් සිතා ගන්න රුපියල් 2000කට මාසික ආදායම සීමාවෙ නැත්තෝ ඒ කියන්නේ 2000කට අඩු ආදායමක් තියෙන ඇත්තෝ දවසකට සිගරට් වලින් විතරක් ආණ්ඩුවට ආදායමක් දෙනවා රුපියල් මිලියන 50ක එනේ කෝටි 5ක කෝටි 5ක ආදායමක් දෙනවා දැන් කෝටි 5ක ආදායමක් කියලා කියන්නේ පුංචි එකක් නෙමෙයි දවසකට ආණ්ඩුවට අවුරුද්දකට ඒ ඇත්තෝ දෙනවා ආණ්ඩුවට ආදායම රුපියල් කෝටි 1850ක් රුපියල් කෝටි 1800 නෑ 18750ක් දැන් කවුද මේ දෙන්නේ රුපියල් 2000ට අඩු ආදායම් ලබන ඇත්තළු මේ දෙන්නේ ඈ ඒක මිලියන කෝටි නෙමෙයි මිලියන මිලියන 18750ක් වෙනවලු දැන් කල්පනා කරලා බලන්න මේ ගණන් හැදිල්ලයි අර කියපු ගණන් හැදිල්ලේ අතර ලොකු වෙනසක් තියෙනවා කොහොමත් මේ 2000කට අඩු ඇත්තෝ මේ 2000ට අඩු ඇත්තෝ තමයි අර ගන්නේ මොකද්ද සමෘද්ධි කියන එක නේද සමෘද්ධි ඇත්තන්ට ආණ්ඩුව වේදම් කරනව අවුරුද්දකට රුපියල් මිලියන 8000ක් රුපියල් මිලියන 8000ක් වේදම් කරද්දී 18000ක් ලබනවා බලන්න නිකන් කල්පනා කරලා කොයි තරම් ධන විනාශයක් ඔයත් කරනවාද කියලා දැන් මේ සල්ලි ගියේ කාගෙන්ද ඔයත්ට කොහින්ද ඒ සල්ලි හම්බ කරපුවා නෙමෙයිද හම්බ කරපුවා ඔක්කොම හම්බ කරපුවා මේ පැත්ත කොහොමද කසිප්පු එහෙම සෑහෙන තියෙනවා අනිත් අනිත් ඒවත් ඇති නේද සාමාන්‍යයෙන් මට කියන්න බලන්න කසිප්පු බොන එක්කෙනෙකුට දවසකට වියදම කොච්චර ඕක කියන්නේ ඔක්කොටම කසිප්පු බොන්න ඕනේ නැහැ නේ සාමාන්‍යයෙන් දන්නවා ගෙදර උපාසකම්මලත් දන්නවා කසිප්පු බොන කෙනෙකුට දවසකට කීයක් විතර යනවද හොඳයි හරි ඉතින් කසිප්පු බොනවල රුපියල් 100ක් විතර යයි හොඳයි දැන් මට කියන්න බලන්න මෙතන මත්පැන් නොබන මිනිහෙක් ඉන්න ගෑණියෙක් ඉන්න නම් අතුස්සන්න බලන්න මීට පස්සේ බොන්නේ හරි හොඳයි දැන් ඔයත්තන්ට තේරෙන්නට ඕනේ නම් ආර්ථික ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියලා දවසකට රුපියල් 100ක් විතර කසිප්පු වලට යනවනම් අඩු ගානේ 50ක්වත් යනවනම් එතන 1500යි මාසෙකට සිගරට් වලට තව 750 1000ක් අතර යනවා එතකොට 2500කට විතර කිට්ටු වෙන වියදමක් 2500ක් නෙමෙයි ඔව් 2500කට කිට්ටු වෙන වියදමක් යනවා අඩු ගානේ ඔය තංගේ රුපියල් 3000ත් 5000ත් අතර විනාශයක් මාසෙකට විනාශ කරනවම තමයි ඒ කියන්නේ දුප්පත් කෙනෙක් පින්නත්
දරුවෝ වඳ කරනවා මේ පැත්තෙන් සල්ලි විනාශ කරනවා මාසෙකට 3000කට වැඩි ප්‍රමාණයක් වියදම් කරනවා මේ නිකන් කිසිම තේරුමක් නැතුව මේක විනාශ කරන බලන්න තව පැටව 3-4 දිනක් හදන සල්ලි නේද कल्पना करवास का අනවශ්‍ය විදිහට වෙන වියදම් ටික කල්පනා කරලා බලුවොත් තව කොයිතරම් විනාශයක්ද ඒ වගේම තවත් අපේ කාන්තාවන්ට ඔකට රේඩියෝ එකේ සමහරකට කියනවා විදේශීය මොනස් කාන්තාවන් යන මොනටද මේ ගෘහ සේවිකාවන්ට හරි හොඳ වචනයක් දාලා අර රටේ ඉල්ලුම් තියනවා මේ රටේ ඉල්ලුම් තියනවා කවුද මේ ගෘහ සේවිකාවන් කියන්නේ වහල්ලු නෙවෙයිද ගෑනුන්ට රටාරලා දාලා ගිහිල්ලා ඒ විදිහට වහල් වහලුන් වගේ වැඩ කරලා කීයක් හරි හොයාගෙන මෙහාට එවන්න වෙලා තියෙන්නේ කවුරු හින්දාද අර කාලකන්ණි බේබදු පිරිමියා හින්දා නෙමෙයිද ඈ ඒක කරන්න නේද හැබැයි ඒක කරන්න ගියාම ඊට පස්සේ මෙහිින දරුවෝ ටිකට මොකද වෙන්නේ දරුවෝ ටික අනාතයි දරුවෝ නමග යනවා ඒකේ පාඩුව කවුද ගන්න एक कोचर द साली मिले हितन्ना मुकद्दे वेन्ने के लापिते पिनातने बुद्धराजन वहन से सफलाबान देश ना कर पुमागे इताम पहेदली वती बिर्दी ये मागे इन पिटे पैमदंग वायद मेवते मुस्लिम आइनोल